වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ෂ කිහිපයක් අදහස් පළ කළා. අපි මේ අවුරුදු එකහමාර තුළ ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් අපි දේශපාලනය ගැන හිතුවේ නෑ. අපි රට ගැන හිතුවේ එක එක හන්දි හන්දි ගාන එක එක තැන්වල ගිහිල්ලා ආර්ථිකය හදන්න උපදෙස් දෙන්න, ආර්ථිකය හදන්න මෙහෙමයි කියන්න මිනිස්සු ඇති මේ රටේ. නමුත් මේ රට කඩා වැටලා රටේ මිනිස්සු කණ්ඩ නැතුව තියෙද්දී, රටේ මිනිස්සු අසරණලා තියෙද්දී ඒ වගකීම් බාරගන්න මේ රටේ කිසිම මිනිහෙක් හිටියේ නැහැ කියන එක අපි පිළිගන්න ඕන. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක මේ දේශපාලන වැඩපිළිවෙලත්, ආර්ථිකය හදන වැඩපිළිවෙලත් අපි ශක්තිමත් ඉදිරියට යන්න අපි තීන්දු කරලා තියෙනවා. ආණ්ඩු පක්ෂයේ සියලුම මහජන නියෝජිතයන් ජනාධිපතිතුමා සමග වැඩ කටයුතු කරගෙන යනවා. කිසි බාධාවක් ඇති වෙලා නැහැ. සියලු දෙනා පිළි අරගෙන තියෙනවා නායකයා හැටියට. ඒ කටයුතු බාධාවකින් තොරව ඉදිරියට යනවා. ඒ කාලේ මට මතකයි මම ගියාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රට බාර දෙන්න එතුමා ඩොලරේ ගෙනේ කියලා 250කට විතර මම දැක්ක, මට බයිනවා. ඉතින් ඒක සිදුවේ. ඒ ගැන කලබල නොවී ඉන්න සමස්ත ජාතියම. මට දැන් වක්කීමක් ගන්න බෑ. මොකද මම දැන් කිසි පක්ෂයක නැහනේ. මම සමගි ජන බලවේගයේ සමාජිකයෙක් හැටියට ඉන්නවා. නිකන් මාව පොඩ්ඩක් පැත්තකට කරලා වගේ පේනවා, නිකන් ඉන්නවා නොඉන්නවා වගේ. හරිද? ආසනයක් නැහැ තාම. ලොකු වක්කීමක් බාර දීලා නැහැ. නිකන් සිල්ලර සමාජිකයෙක්. ඒක නිසා මම ස්වාධීනව කටයුතු කරගෙන යනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.